නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යාවා පනීතාසාණං සඤ්ඤාණං පරිසුද්ධා පරමා අග්ගං අනුත්තරියං අක්ඛායති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි මම මේ ඉදිරියෙන් තියාගත්ත දවසේ ධර්ම දේශනාවේ මාතෘකාවට ගත්ත පාඩය මේ පංචත්වයේ අපේ මූලික සූත්‍රයේ තුන්වෙනි පරිච්ඡේදයෙන් ගත්ත කොටසක් අපි මේ කරගෙන යන විකාශය අනුව සර්වචනංශේ ගේ ශ්‍රීමක පාඩයක් මේක. සර්වචනංශේ සඳහන් කරනවා මේ මරණින් මත්ත ගැන කතා කරන. ඒකට කියන අපරන්තේ කියලා. මරණයට පස්සේ ගැන කතා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. එයත්ෝ මේ ජීවිතයේ පිළිබඳව මේ කාමයට බැඳිලා, රාගයට අහු වෙලා, ද්වේෂයේ කරමින් ඉව ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ ඒක දන්නවා. ඒක දානීය, සීලය, සමාධි වගේ දේවල් කරන්න ඕන කියලා. එක පිටියකට බලනකොට ඒවා කරලා ඒ වගේ මේ ප්‍රයෝජන ආංශන්ත බුද්ධ විදිනේ වෙලාවේ. ඒ කියන්නේ අපි කියනවා නිකන් හොඳ සත්පුරුෂ මිනිස්සු. ඒගොල්ලෝ කරගෙන යනවා දාන ආදී කටයුතු කරනවා, සීල ආදී කටයුතු කරනගෙන පව් කරන්නේ නැහැ. ඒ වගේ යම් යම් විදියකට හිතේ පිරිසුදුකම. ඒ කියන්නේ චිත්ත පාරිශුද්ධියකුත් ලැබලා තියෙනවා. ඒත් අන්න පේනවා තමන්ගේ අත්දැකීමෙන්. මම කියන්නේ මේ මැත්තලා නින්ද ගිහිල්ලා බීලා එහෙම නෙවෙයි. පේනවා දැන් මේ මරණයෙන් පස්සේ මම මේ කරගෙන යන මේ දැන් මේ කරගෙන යන ආධ්‍යාත්මික ජීවිතය හැටියට මම මේ කරගෙන යන වැඩේ ඉස්සරහට යයි. මරණයට එහෙම නැත්තම් කියනවා නම් මේ මරණය එහාට යයි කියලා. ඒ යෑම පිළිබඳව ඒ අත්තන්ගේ තියෙනවා දෘෂ්ටි. ඒ අත්තන්ගේ තියෙනවා මති. ඒ මරණය මැත්තේ කියනකොට දැන් අපි මේ ජීවිතය ගත කරලා මරණය මැත්තේ අනව නැත්තම් මේ ජීවිතය පිළිබඳ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඒකට සඳහන් කරනවා මරණය මැත්තේ නිත්‍ය වූ ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි කරගෙන යන වැඩ ටිකේ හොඳ වැඩ ටික එහෙම පාලමක් ගැහුවා වගේ ගොඩබිම් පහු කරගෙන දික් කරගෙන යන්න පුළුවන්. මේ ඒක සංඥා සමන්නාගතයි. සංඥාව සහිතයි. ඒක තියෙන බවට අඟවන්න පුළුවන්. ඒක තියෙන බවට දක්වන්න නිමිත්තක් තියෙනවා. අන්න අතවල තියෙන අහවලක මේ කියලා නැත්නම් වෙන එකේ වෙන් කරන්න පුළුවන්. අනන්‍යතාවයක් සහිත සංඥාවක් ඊගාව ආත්මේ දක්වා යනවා. ඒක නිත්‍යයි. ඒක ෂුවර් කියලා ඒගොල්ලෝ අර තමන් ගත කර ජීවිතයේ තියෙන හොඳ පැත්ත, පිම් පැත්ත ඉදිරියේ දක්වා ගමන් කරමින් ඒකේ ලොකු සතුටක් විඳිනවා. නිත්‍ය වූ ආත්මයක් තියෙනවා. ඒක සංඥී කියලා ඒගොල්ලෝ කතා කරනවා. ඒ කියන්නේ අඟවන්න පුළුවන්. මම මේ ගියාත්ම වැඩ කරම නිසා මම ලැබන ආත්මදී මෙන්න මේ පින්කමට ලැබෙයි. මම මට දැනගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මොකක් හරි මේකේ ඒකේ අතර සංඥා සම්බන්ධයක් තියෙනකල සංඥී වෙනවා කියලා. ඒ වගේම මේ මරණින් මත්තේ ආත්මයක් තියෙනවා. ඒක සංඥී නෑ. සංඥාවක් හොයන්න බෑ. මෙහෙන් එහෙට යන ගමනක් තියෙනවා. ආත්මය කියලා එකට කියනවා. හැබැයි පාටක් ගඳක් රසක් මොකුත් නෑ. සංඥාවක් නෑ. තව කට්ටියක් කියනවා මේ භාවනා කරනකොට ලැබෙන අත්දැකීමෙම සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති නේව සංඥා නසඤ්ඤා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මරණයෙන් පස්සේ උටෙන්ට තමයි යන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ සංඥාව ඇති කරන ඇති නැති ඇති නැති ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්ව කියන එක මේ කට්ටිය මේ කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අත්දකලා කියනවා. ඉතින් ඒක සරුවච්චන්හන්සය දැන් මේ අපිට උගන්වන වෙලාව. මහන්නේ මේ ජීවිතයේ බුදු කෙනෙක් පහළුණත් නැතත් ලෝකයා මේ වගේ මේ හොඳ වැඩ කරන මිනිස්සු ඉන්නවා. දන්දෙර මිනිස්සු ඉන්නවා, සිල්ලක් මිනිස්සු ඉන්නවා, සමාධි වඩන මිනිස්සු ඉන්නවා. සමාධි වඩනකොට ඒගොල්ලන්ට ලැබෙන සමාධි මට්ටම් වල හැටියට යනකොට ඒගොල්ල කියනවා මං අත්දකලා තියෙනවා සංඥාව සහිතයි. මේ මං ලබන ඒ සමාධිය, මං ලබන මේ සතිය, එහෙම නැත්නම් ඒ මට්ටම සමා සංඥාව සහිතයි. ඒක තමයි ඊගාවාත්මයට යන්නේ. තව සමහර කියනවා නෑ මොනම විදිහකින්වත් අල්ලන්න බෑ.
ඒකට නිින්ද ගියාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ හිටියක් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ සීමා මරියා දාවල් නැහැ සංඥාවක් නැහැ මම ඒ වගේ තැනකට ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක හරිම සුන්දරයි හරිම සැපයි ඒක තමයි ඉදිරි ආත්මයට යන්නේ අනේ ඕගොල්ලොත් ඇවිල්ලා මේ සත්තු මරපරා ඉන්න එපා හොරකම් කර කර ඉන්න එපා කාමීත්‍යාචාරය කරන්න එපා බොරු කේලම් විශ්වචන කරන්න එපා මෙන්න මේ தත්තරේ එන්න මේක කරන්න පුළුවන් මම මේ අද්දගල කියන්නේ මේ කොච්චරක් කියනද මම දන්නවා ඒ ලැබපු தත්තේ නිට්යයි ආත්මයයි ඕක යනවා ඊගාව ආත්මෙට තව සමහරක් කියනවා මට ඕනේ නම් අහලා තියෙන සද්ද අහන්න පුළුවන් නැත්නම් අතැල්ලා ඉන්න පුළුවන්. කයි තියෙන වේදනාව වගේක් තියෙනවා කැමති නම් විඳින්න පුළුවන් නැත්නම් අතැල්ලා ඉන්න පුළුවන්. හිතට හිතීලි වගේක් එන ඕන නම් ඒක දිගේ තරංග ගන්න පුළුවන් ඕන නම් ඒක කතන්දරව දැල්ම නැත්නම් අයියෝ මේක හිතීලක් නෑ අතාරින්න පුළුවන්. ඕන නම් ආනපාන දෙන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. මට ඒ ආනපාන තියෙනවද කියලා බැලුවොත් තියෙනවා. නෑ නේද කියලා බැලුවොත් නෑ. ආන්නේ විදිහට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති අවස්ථාව කියලා මෙන්න මේ වගේ තුනක් තුනකට යත්තන්නපත් වෙන්න පුළුවන් මේ මානව මනසේ තියෙන යම් පරිණාම අවස්ථාවල් මේ නැත්තම් මේ සංඥාව අනුව මනස läග ගන්න ස්ථාන. ඉතින් මේ විදියට මේ ආත්මෙදී මේ බුද්ධිය දෙන එක නම් මේක ලබනාත්මෙට මෙහෙම ප්‍රක්ෂේපණය කරනකොට තව කෙනෙක් කියනවා නෑ මේ විදියෙ මේ ජීවිතේ මේව සත්‍ය පුද්ගලෙක් හිටියට ඊගාව ආත්මෙ දක්ව පැවැත්මක් නෑ. ඒ කියන්නේ මේ කර්මය සහ කර්මඵලයේ ඊගාව ආත්මට යෑමක් නැහැ මේක මෙතනින් ඉවරයි. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය දේවවාදී ආගම් වල කරන්නේ මේ ඔය කර්ම සහ කර්මඵලයේ හෝ පැවැත්මක් නැහැ මේ ආත්මෙන් ඉවරයි. ඕන මොනවා කෙරුවත් එහා පැත්තට යෑමක් නැහැ. උච්ඡේදං විභවං පඤ්ඤායති. ඒකට කියනවා උච්ඡේද දිට්ඨිය කියලා. මෙතෙක් අපි කතා කරේ සස්සත දිට්ඨිය. සාශ්‍රතයි ආත්මයක් පැවැත්මක් තියෙනවා. ඒකත් කොටස් තුනකට කඩනවා සංඥාව ඇති පැවැත්මක් සංඥාවක් නැති පැවැත්මක් ඇති නැති අතරමැද පැවැත්ම. දැන් කියනවා නෑ එහෙම එකක් නෑ මේ ජීවිතෙන් පස්සේ ඒ ඔක්කොම උච්ඡේදයටපත් වෙනවා. මේ මරණයෙන් පස්සේ එහෙම කිසි ගමනක් නෑ. දැන් මේ කරන දේ ඊගා මොහොතට බලපන්නේ නෑ. මේ ආස්වාසේ ඉච්චරයි ඊගා ප්‍රසවාසේ ඉච්චරයි ඉච්චරයි. ඊවා එතනින් එතනින් උච්ඡේද වෙනවා කියලා ඒ සත්‍යයේ උච්ඡේදයේ පනවන උච්ඡේදවාදීන් ඉන්නවා. ඒකත් බුදුරජාණන්සේ හොඳට දැකලා කතා කරා. ඊට පස්සේ කතා කරන කියනවා මේ මැරෙන්න ඉස්සෙල්ලම උච්ඡේදයක් දකින්න පුළුවන් භව නිරෝධයක් කරන්න පුළුවන් සංඥා නිරෝධයක් කරන්න පුළුවන් මේකටත් නිවන කියලා කියනවා මැරෙන්න ඉස්සෙල්ලම ඒ සංඥාවගේ මේ ඇති తත්වේ නැති తත්වේ ඇත්තේත් නැති නැත්තේත් නැති తත්වේ නෙවෙයි සම්පූර්ණ නිරෝධයක් කරන්න පුළුවන් භව නිරෝධයක්ම මේ ජීවිතේදීම ඒකත් සරුවචනාති අද්දකලා කියනවා ඒක සරුවචනාසේ ඇත්තටම කියනවා නම් අනික ශාස්ත්‍රුන් වහන්සේලාට කලින් කරන දෙයක් අනික ශාස්ත්‍රුන් වහන්සේ ඔක්කොම ස්වර්ගය හෝ මොක්ෂය හෝ බ්‍රහ්ම පදාර්ථයත් එක්ක සමීපස්ත වීම හෝ දිව්‍යන් වහන්සේ සමග නැත්නම් පරමාත්මය සම්බන්ධ වෙයි මරණය එහාට තිබ්බේ. දැන් සරුවචනාසේකට විකල්පයක් පෙන්වනවා යම් ප්‍රතිපදාවක් තියෙනවා ඒක කෙරුවොත් ඒ කෙනාට ජීවිතේ මරණයට මෙපිටම මේ ඇත්තා වූ කියන සත්‍යාගේ සංඥා පැත්තෙන් බලනකොට සංඥා නිරෝධයක්ම පණවන්න පුළුවන්. මැරෙන්න ඉස්සෙල්ලා එයාටම අත්දකින්න පුළුවන්. ඉතින් එන්නේ ඒ අනුව මේ සංඥාවේ ඇති తත්වේ නැති తත්වේ ඇති නැති తත්වේ කියන එක මත ඉඳගෙන ඉදිරි ආත්මයක් ඇත්තේ කියලා ඔහොම කතා කරනවා නැත්තේ කියලා තව මත දෙකක් තියෙනවා. මේ විදිහට මේක තුනක් පහක් වෙනවා පහ තුනක් වෙනවා කියන එක තමයි මේ පංචත්තේ සූත්‍රේ පටන් ගන්න තැන. ඉතින් අපි ඊයේ ඒකේ අර පළවෙනි කාරණා තුනේ සංඥාව මේ විදිහට අඩු කරන යනට මරණේ ඊගාවාත්මට යන්නේ ඉසල මේ ජීවිතේදීම සංඥා ගෙවම් කරන හැටියක් බුදුජානනාංශයෙන් පෙන්නනවා පොට්ටපාද සූත්‍රෙත් පෙන්නනවා මේකෙත් කෙටියෙන් සඳහන් කරලා තියෙනවා එයාට පේනවා දැන් අපි අපේ ජීවිතේ ගත්තොත් අපි කෙතෙක් ගත කරලා තියෙන ආධ්‍යාත්ම ජීවිතේ ගත්තොත් හැම කෙනාම අපි උපදින්නේ කාමභෝගීව ඒවට කාම ගුණ කියනවා. කාම ගුණ කියන්නේ රූප විවිධ සටහන් වර්ණ සටහන් දැකීමේ අසීමිත ආශාවකින් පුදුම විහංශයක් වෙනවා මනුෂයා. කහ රතු නිල් ආදී වර්ණ කියන එක එක රවුම් හතර සාදී සටහන්. ඉතින් මේකෙන් පේනවන කන. ඒකට කියනවා රූප ගුණ. ගුණ කියලා කියන්නේ පොත් වෙලා, ගුණ වෙලා, ගොඩ ගැහිලා. සද්දත් එහෙමයි. අපි උත්තර භාර්ජ්‍ය සංගීතයේ දක්ෂිණ භාර්තීය සංගීතයේ රොක් මියුසික්, ජෑස් මියුසික්, බටහිර සංගීතයේ රාගතාල සංගීතයේ නානා ආකාර විදියට කුරුළු ශබ්ද ස්වභාවික ශබ්ද කියලා
මේ විවිධ සද්ද ඇහිමේ පුදුමාකාර ගුණ කිරීමක් වෙනවා. ඒක අපේ ජීවිත කාලය තුල විතර වැඩි ගුණෙන්නේ නැහැ අපේ අම්මලා තාත්තලා කාලේවත්. ඒ තරම්ම ඒ කම්පැනි එකක පටන් අරගත්තා. ඒ අවශ්‍යට ඕන කෙනෙකුට එක එක සද්ද ಜಾති ලබල දෙන්න. වාර්තාගත කරගන්න වහදඬ ඕන දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ගඳ විවිධ ගඳ ಜಾති ඉස්සර තිබුණේ ඉටි ගඳය, පුරුෂ ගඳය. ඉතින් ඔය වගේ කියලා තිබ්බට දැන් ඒවට કૃත්‍රිම මේ කාශ්මීර දේශයේ ගඳ, ඉරාක දේශයේ ගඳ සුවඳ ආදී කියලා මිනිස්සු දැන් ඔය මේ ළඟදී පටන් ගත්ත වල්ලපට්ට ගඳ. ඉතින් එක අවුන්ස් එක බත් බින්දුවක්, තෙල් බින්දුවක් ලක්ෂ 5ක් 6ක් වෙනවා. ඉතින් ඒගොල්ල කියනවා අනිකුත් සියලුම ඒ કૃත්‍රිම හදපු ගඳ අපි කිව්ව සුවඳ කියන්නේ වාෂ්පීකරණය වෙනවා. ඒ නිසා ඒවා ගාලා නැවට පස්සේ ඉවර වෙනවා. මේ වල්ලපට්ට වාෂ්පීකරණය වෙන එක තෙල් જાතියක්. ඉතින් ඒක නිසා ඒකට කොච්චර දුන්නත් ගාණක් නැහැ. ඉතින් මිනිස්සු රෑ නැතුව දවල් නැතුව වල්ලපට්ට කපනවා. ඒ කියන්නේ ඒ සුවඳට ඔය. ඒ කියන්නේ කාම ගුණයන්ගේ හැටි මේ. ඊට පස්සේ රස. විවිධ රස જાති, චීන කෑමද, ජපන් කෑමද, සයිවර් කෑමද, වෙස්ට් එකද. ඉතින් ඒව තමයි අපි කියන්නේ මේ රජේ අපිට කියන්නේ අපි පිට්සා දෙන්නම්. අපි මේ මේ අහවල් මේ මේ මැක්නෝරල් දෙන්න. සබ් එක ගෙනත් දෙන්න. කිව්වා ඒ රටවල් මහ පුතුම ආඩම්බරයට කතා කරනවා අපේ පැත්තේ මැක්නෝරල් නැත්නම් අපි සබ් මැක්නෝරල් අපේ නගරේ මැක්නෝරල් එකක් නැහැ. අපිට අපේකේ තියෙන. අපේකේ සුපර් මාකට් එක කියලා මේ රස જાති ඒ චීන කඩයක් නැද්ද අපේට આવුමේ. ඉන්දීය කඩයක් නැද්ද අපේට આવුමේ. තායි කඩයක් නැද්ද අපේට આવුමේ. ඉතින් තමයි මේ මැප් එකේ මැස් කරලා තියෙන්නේ මැප් එක ඕන තැනක ගැහුවොත් එමේ GPS එකේ ඉඳලා මට මේ වෙලාව ඉඳලා ළඟම තියෙන තායි කඩේට දුර කොයිද? ඉන්දීය කඩේට පට්ට ගන්නකොට පේනවා. ඒ කියන්නේ ඒක පුදුම විදිහට ගුණ කරනවා. බඩපුරව ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විවිධ රස જાතියක තමයි පොහසත් කියන්නේ. ඒක එනකොට ගන්නේ චේ ගැන කියන කෙනෙක් කියනවා ඉස්සර මේ ඉන්දියාවේ මහරජා කෙනෙකුට වක්වත් එහෙම පුළුවන්කමක් තිබුණ නැහැ මේ උදේට උයාගත්ත දේ හැන්දෑවට කනකොට මහරජා කනකොටත් ඒක පිරුණු වෙලා තියෙන්නේ. දැන් ඕනෙම මැදින් පන්තියේ ගෙදරක ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ වෙලාවට උයාගෙන කනවා. අර ඉස්සර මහරජාවරුන්ට නැති තරම් මේ රස ලැබිලා තියෙනවා. ඒ වගේම පහස හැඳ පුටු කොට්ට මිට යාන වාහන ගත්තාම අවුරුද්දක් අවුරුද්දක් පාසෙ මොඩල් සිනස් කරන්න ඇති. දැන් ලංකාවේ හරියට පේන්නේ තියෙනවා මේ ඉතාලි බහඬ එහෙම නැත්නම් සිංගප්පූ ඇඳපුට කොට්ට මේ පස්සට විල්ලුද පුදුමාකාර පහස වාහන ගත්තොත් ගුවන් ගමන් ගත්තොත් ඒ වගේ පුදුමාකාර විදිහට මේ පස්සට විල්ලුද හොයනද බඩට ලුණු කැඳවත් නැහැ මේ පස්සට ලුණු විල්ලුද තමයි අවශ්‍ය කරලා තියෙන්නේ ඒක තමයි මේ ಗುಣ කරනවා කියන්නේ ඊට පස්සේ හිතට හිතවිලි දර්ශන විද්‍යාව භෞතික විද්‍යාව එක 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 දේවල් මනෝ විකාර දිගටම පවතී. ඉතින් මේවට කියන කාම ගුණ කිය. ඉතින් කෙනෙකුට ඉඳලා හිටලා තියෙනවනේ මේක කද්දාකවත් කියලා කරන්න බෑ. අපේ අමර තාත්තලාත් බැරිනවා අත්තපත්ත දත්ත අත්ත දත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත දක්කම try එක කෙරුවම එතක හරි කරන්න බෑ. ලෝකේ හැබැයි තාම ඒක අල්ලා ගැනීම වඩා ගැනීම කටයුතු කරනවා. ඉතින් කලාතුරකින් කෙරුවොත් හිතා මේ කවදාකවත් ඉවර කරන්න බෑ. මේක නිකන් ලුණු වතුර බොන්න වගේ වැඩක්. විපාසංශි දෙන්නේ නැහැ කියලා ඒ කාම ගුණ කාම ගුණයන්ගෙන් නික්මීමක් කරනවා. එපි අපි කියනවා ගිහිගෙන් නික්මෙනවා කියන අබිනිෂ්ක්‍මණය කියනවා. ඉතින් මේ අබිනිෂ්ක්‍මණය කරපු කෙනා අර විදියට කාමයාගේ ආදීනව දැකලා කාම ගුණයාගේ ආදීනව දැකලා අබිනිෂ්ක්‍මණය කරාට අබිනිෂ්ක්‍මණය කළපමණින් එයාට ජීවිතේ පාත්තගෙන යන්න බෑ. හරි වෙහෙසයි. ආයසරයක් කර කාම සංඥාව බැට දෙනවා. කාම සංඥාව තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් එයාට කවදාකවත් නැති විදිහට අර කාමයේ ඉන්නකොට තිබුණට වැඩිය කාම සංඥාව බැට දෙන්න පටන් ගන්න. ඒක වෙන්නේ කාමෙන් ඉවත් වුණාට පස්සේ. ඒක සාමාන්‍යයෙන් තුවාලයක් හොදන්න ගන්නකොට තුවාලෙට වැඩිය රිදෙනවා. එචා ගීගේ අතාරපු යත්තන්ද කාම ගුණයන්ගේ බැට කෑම නැහැ. යා භෞතික වශයෙන් අයින් වෙලා. නමුත් කාම සංඥාව බැට දෙන්නේ නැහැටි. කියා ගන්න බැරි තරම්. ලැජ්ජයි කියන්නේ. ලෝකේ අපට ශීවපසෙන් සලසනවා.
අනේ බොහොම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා කියලා. නමුත් අපේ හිතට බැහැලා බලනකොට ඔය සිල් සලකන ගිහියගේ මේ භාවනා කරන මගේ වෙනසක් නැහැ. මොකද එයා දන්නෙත් නැහැ කාම සංඥා ඇරෙතින කාමේ, කාම ගුණ. දැන් මම ඒක අතහැරලා. නමුත් කාම සංඥාවල් උදුම විදිහට බැට දෙනවා. ඉතින් කොච්චරද බැට දෙන්නේ? කොච්චරක් මේ කරදර කියනවා නම් කිසිම කෙනෙකුට මට තාම හම්බෙලා නැහැ. කාම ගුණයන්ට වැඩිය හොඳයි කාම සංඥාව කියලා තේරුම් කළ දෙන්න බෑ. එදිනදා ජීවිතයේ තියෙන රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස පහස විඳින තියෙන ආශාවට වැඩිය ඒක හරි වෙහෙසයි. ඊට වැඩිය වෙහෙස අඩුයි නීවරණ. නීවරණ කියන්නේ නෙක්ඛම්ම සිත, නික්මිච්ච හිතකට එන කරදර. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගේය සිත කරදර අයින්කරන්ඩ නෙක්ඛම්ම සිත කරදර බාරගන්නේ කියලා. මන් දැක්කේ නෑ මගේ මේ පැවිදි ජීවිතයේ අවුරුදු 30ක් 31ක් වෙනවා මේ වසත් එක්ක කිසිම කෙනෙක් නිවර්ණ බාර ගන්න කැමති නෑ. මේ කාමයේ අයින් කරන්නම් ඊගාව නිවර්ණ බාර ගන්න ඕන. බාර ගන්න නැතුව කාමයේ අයින් කරන්න බෑ. එහෙනම් ආයෙත් තියෙන කීක සිවුරු ඇරලා ගිහිල්ලා ආයෙත් කාමයට යන එක තමයි. ඒක තමයි හොඳ දෙනෙක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ කාමයට වැඩිය කාම සංඥාව හොඳයි කියන්නේ කොච්චර බණ කිව්වත් කවුරුත් පිළිගන්න කැමති නෑ. අපි හිතමු බණ කියන්න ඕන නිසා ඒක බාරගත්තයි කිය. බණ අහන්න ඕන නිසා බාරගත්තයි කියලා මේක මම දැන් විචික්‍රමණය කරන්නේ නැහැ නේ. මට දැන් හිතට එනවා කාමච්ඡන්දය. මගේ හිතට එනවා ද්වේෂය, ව්‍යාපාදය, චීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. හැබැයි විචික්‍රමණය වෙන්නේ නැහැ නේ. හරි වෙහෙසයි. විචික්‍රමණය කරනවට වැඩිය වෙහෙසයි දැන්. ආනෝම ඉන්නකොට මේක නෑ ඇහුවොත් බුදුහාමරෝ ගාවට ඔන්න ස්වාමීන් වහන්සේගේ මිනිසා මං ගිහි ගිය අතහැරියා. මම දැන් පැවිද්දෙක් නැත්නම් මම තීර්ණ පූර්ණ කායන භාවනා කරන කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ මේ කැලෙන් එළියට ගත්ත කුළුමීමා වාගේ මේක පුදුම කුළු ගති පානවනේ. වඳුරු මනසක් නැතිෙන්, උරුලෑ මනසක් නැතිෙන්, මුර්ග මනසක් නැතිෙන්, ගණ්ඩම දෙයක් නැහැ කිව්වොත් කාටවත් එහෙම දැක්කොත් බුදු කෙනෙකුට කියන්න තරම්වත් ධෛර්යයක් නැහැ. එයා හිතන්නේ මේක මගේ ජඩකමක් කියලා. මගේ දුර්ලකමක් නෙවෙයි බුදුහාමර හරි ආසයි ඒක අහන්න. මගේ වචෙන් ඔබ ගීගේ අතහැරියා නම් ඔබට ඇවිල්ලා තියෙන කාම සංඥාව ඒක මම විසඳිය යුතු ප්‍රශ්නයක්. වෙන කාටවත් උත්තර දෙන්න බෑ. ඉතින් අපි ඇහුවොත් බුදුහාමර කියන එකට එහෙන රූපයක් ඔළුවට දාගන්න ඕනේ. කාමයේ අයින් කරනවා කාම සංඥාවේ. කාම සංඥා ප්‍රශ්නයක් තමයි. අපි කාමයට වඩා හොඳයි. එන රූප කර්මස්ථානයක් ගන්න ඕනේ. ආනපානෙ ගන්නවා, පිම්බීම හැකිලිම ගන්නවා, මම දකුණ ගන්නවා. ඒ රූප කර්මස්ථානේ වඩනකොට අපිට තේරෙනවා මේ කාම සංඥාවත් එක්ක රූපේ ගන්රහම රූප කර්මස්ථානේ හිත කොච්චර කාම සංඥාවට කැමැතිද රූපයට අකමැතිද කියලා. එතන අසතියට කොච්චර කැමැතිද සත්‍ය කොච්චර අමාරුද. ඒක කවදාවත් මේ ගෑන දරුව රකින්න අමු දරුවන් රකින්න ගෙදර මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. භාවනා කරන්න උත්සාහ කරපු 100%ක්ම පරාදයි. ඒගොල්ල කියනා මෙච්චර දැන දැනත් රූපෙන් මෙච්චර ආනිසංස තිබුණාට හිත රූපේ තියන්න බෑ. ඒක මේ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. දෙලුම් පත උඩ වැලිච්ච වතුර කඳුල වගේ හිටින්නේ නෑ. කොයි වෙලාවෙත් නීවරණ වලට යනවා. ඉතින් එතකොට මෙතනදී බුදුහාමුදුරන් වෙනම ශ්‍රද්ධාවක්, වෙනම වීර්යයක්, වෙනම සතියක්, වෙනම සමාධියක් පත්‍යමක් කියලා දෙන්න වෙනවා. කොහොම හිත කඩා ගන්න එපා, උත්සාහ කරන්න. දැන් ඔය කාමයට ඇදෙන ගතියත් ඇවිල්ලා තියෙන කල්පකාන්තිරාවක් ඒක කරලා. ඒ සතියත් වඩනකොට අරමුණේ හිත නැවත නැවත පරිමදිනකොට යකඩ කැලලක් කරන කාන්දමක පරිමැද්දොත් නැත්නම් කාන්දමක් කරන යකඩ කැලලක පරිමැද්දොත් යකඩේ කාන්දම් වෙනවා. ඒ වගේ මේ රූප කර්මස්ථානේ පරිමැද්දොත් සම්මහර විතක හරියන්ට ඉඳී. හැබැයි ඔක්කොටම කියන්න බෑ. හරි ගියේ පිරිසක් ඇල්ලන තමයි අපි මේ බණ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නිසා ඒත්තු කරලා දෙන්න ලේසි. හරි ගියේ නැති ඇත්තියොත් ඇති. නමුත් අපිට පුළුවන් එතකොට මම මේ කියන தත්ති කියන හුස්ම 10ක් එක දිගට බලන්න පුළුවන් කියලා හිතමු. නැත්තම් තප්පර 10ක්. නැත්තම් පියවර 10ක් සක්මන් කරන්න පුළුවන්. නැත්තම් තප්පර 10ක් සක්මන් කරන්න පුළුවන් කියලා ඒක එච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? කාමයේ කාම සංඥාවෙන් දුරුවන් කළා, කාම සංඥා දැන් රූපෙන් දුරුවන් කරා. මේක මහා අදිමානුෂික
ආශ්චර්යවත් දෙයක්. අපි මේ ජීවිතේ කාමයේ ඉඳලා කාම භෝගී ඉඳලා ඒක කාම සංඥාවෙන් දුරවන් කරා. ඒ කියන්නේ අබිනිෂ්ක්‍මණය කරා. අබිනිෂ්ක්‍මණය කරලා ජීවිතේ පළවෙනි වතාවට එක දිගටම දන්න අරමුණක හිත තිබ්බා රූප කර්මස්ථාන. ඒ තමයි කය. කයන පස්සම කියන්නේ ඒකයි. ඉතින් මේ වගේ දෙයක් කරන්න ඒ කියන්නේ මේ සැරේ එක සැරේ කඩුරු දෙකක් පැනිල්ලක් මේ තියෙන්නේ. කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරා. කාමයේ රූප සංඥා කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේ විතකොට එයා දැනගන්නවා රූපේ හිත තියනා තාක්කල් කෙලෙස් නැහැ. සතියේ හිත තියනා තාක්කල් කෙලෙස් නැහැ. කයේ හිත තියනා තාක්කල් කෙලෙස් නැහැ. ඒකටයි මේ කය ගිය ආත්මය අපි උපයාගත්තේ. මේ මනුෂ්‍ය කය. ඒක තිරිසන් කයක ගන්න බෑ. යක්ෂ කයක ගන්න බෑ. බ්‍රහ්ම කයක ගන්න බෑ. මනුෂ්‍ය කය විතරයි පුළුවන්. ඉතින් ඒ කය මේ වගේ කෙලස් කපන්න යොදාගන්නේ කොච්චර සුළු ප්‍රදේශයක්ද කියලා හිතන්න. එතන අපි පැයක් භාවනා කරනකොට කොච්චර සුළු ප්‍රදේශයක්ද සතිය එළඹිලා තියෙන කියලා බලන්න. ඒකටම යොදු වෙලා ඉන්න අපි ලෝක ජනගහනේ ඉන්නවනම් බිලියන මෙච්චර ගාණක්. ඒ බිලියන ගාණෙන් මෙන්න මෙච්චරයි කාමයේ ගවන් කළා කාම සංඥාවවත් දාන්නේ. කාම සංඥාවෙන් රූපයට දා ගන්න පුළුවන්. ඒ හා සමානයි අපිට එන චිත්තක්ෂණ වලින් මෙච්චර පුංචි ප්‍රතිශතයක් විතරයි අපිට කාම සංඥාව ගවන් කළා රූපෙන් දා ගන්න පුළුවන්. ඒත් පුළුවන්. ඒක කවදාකවත් අම්මා අප්පා දීපු එකක් නෙවෙයි. කවදාකවත් වෙන පිනකින් ලැබිච්ච දෙයක් නෙවෙයි. කවදාකවත් කාටවත් හොරකම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවදාකවත් හොරෙන් ගන්නත් බෑ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට ඇවිල්ලා කීතයි කියලා කරලා බලපං කියලා. හරියන්නේ නැතුව ඉඳීද තියෙනවා. හැබැයි හරියන්නේ එක්කෙනෙක් හිටියොත් බුදුහාමර දිනු. මෙන්න මේ විදිහට ගත්ත මේ රූපය අරමුණු කරගෙන ක්‍රම දෙකකට භාවනා දියුණු කරන්න පුළුවන්. එකක් තමයි සමත, අනිත් එක විපස්සනා. ඒ ගත්ත රූපේ ස්ථාවර කරගෙන ඒ රූපේට බැසගෙන රූපයට සමවැදිලා රූපයට අර්පණා වශයෙන් ගිලගෙන ගිලීගෙන ගත කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සමත භාවනා කියලා. නැත්නම් සමාධිය මුල් කරගත්. එහෙම නැත්නම් මේ රූපය දිගට බලාගෙන ඉන්නකොට රූපයට මොකද වෙන්නේ? රූපේ විපරිණාමේ. ඒ බලන එකට විපස්සනා භාවනාව කියනවා. රූපයට ආදරය කරලා රිංගනව නෙවෙයි. රූපේ දිහා විවේචනාත්මකව බලනවා. කාලානුරූප වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ තමන්ට කාමයේ කාම සංඥාවෙන් කාම සංඥා රූපයෙන් ගවන් කිරීමට උදව් වෙච්චී රූපය විවේචනාත්මකව බලන. එහෙම නැත්නම් කියනවා කපල කොටලා බලන. විෂිතුරු කරලා බලන. පතුරු ගහලා බලන. ඒක ටිකක් ජඩ වැඩක්. ඒ කියන්නේ විපස්සනාව කියන්නේ රැඩිකල් වාදී වැඩක්. මෙන්න මෙතෙන්ද සරුවච්චන්නාංශේ ගෙන්නනවා. ගේනකොට අපි දැනට යම් විදියකට කාමයේ දැනගෙන කාම සංඥාව දන්න කෙනෙක් නම් අපි මේ වෙනකොටත් කාම සංඥා රූපෙන් ගෙවම් කරලා තියෙනවා. ඒක තියෙනවා නම් ඒකෙන් තමයි බුදුහාමරෝ පටන් අරගන්නේ. මහණි අපි රූප සංඥාව කියන එක දන්නවනේ. ඒ කාම සංඥාව ගැන කාම සංඥාව දන්නවා නීවරණ. නීවරණයන් රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සතිමත් වෙන හැම වෙලාවෙම නීවරණ නැහැ. කායන පසන ඉන්න හැම වෙලාවෙම නීවරණ නැහැ. ආනපන ඉන්න කිසිම වෙලාවක නීවරණ නැහැ. සක්මන් කරන කිසි වෙලාවක නීවරණ. ඒ නිසා රූපේ රූප සංඥාවෙන් අයින් කරනවා. නැහැ. කාමේ කාම සංඥාවෙන් අයින් කළා කාම සංඥා රූපෙන් අයින් කරනවා. දැන් මත කවදා හරි මතක තියෙනවද? ඒ කාම සංඥාව අයින් කරගන්නට පාදක කරගත්ත ආනාපානෙත් ගෙවිලා යනවා. ඒකට කියනවා රූපය රූප සංඥාවෙන් ගෙවලා යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් භාවනා කරනකොට තමයිගේ මූල කර්මස්ථානේ පිම්බි මහැකිලිම ආනාපානෙ ගෙවිලා යන හැටි. කමඨහන් වාර්තාවල වාර්තා කරන ප්‍රදේශයේ දැන් එන්නෙන් වැඩි වෙගෙන යනවා. ඒක මේ දේශනාවේ හොඳකම නිසාද භාවනා කරන පිරිස වැඩිකම නිසාද එනත මේක හරියට කියන්න පුළුවන්කම නිසාද කියන එක අපි දන්නේ නැහැ. කෙසේ නමුත් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් බව
ඉතාම පුංචි දරුව පවා අන්‍යාගමික අත්ත පවා විස්තර කරනකොට පේනවා මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ පිරිහීමක් වෙන බව වෙන්න පුළුවන් සාසෙන් නමුත් දිනුවකුත් තියෙනවා ඒ මොකද කාමේ කාම සංඥාවෙන් කාම සංඥා රූපයෙන් ඊට පස්සේ රූපේ රූප සංඥාවෙන් මෙන්න මේ ප්‍රතිස්ථාපනය වෙනවා සමහර කෙනා ඉඳගෙන විනාඩි 10 යනකොට බලාගෙන හිටපු ආනපනේ නැහැ සක්මන් කරනකොට ඉබේම සක්මන සිද්ධ වෙනවා කරන කෙනෙක් නැහැ මන් දන්නේ වමද දකුණද කියලා gediya pitin sakman karana peena. ඉතින් ඒව ඉස්සර වාර්තා වුණේ නැහැ. ඒකටත් ඉතින් ගුරුවරයා වාග් කියන්නේ. ඒක වාර්තා වෙනවනම් ගුරුවරයාට තේරෙනවා ගණදිනුවක් යනවායි කියලා. sannivedanayak wenawai kiyala. ඉතින් ඒ ටිකට මම බුරුමේ ඉන්න කාලේ මාස 18ක් විතර භාවනා කරා. කවදාකවත් ඒව කියන්න හිත දුන්නේ නැහැ. ඉතින් සයිඩ් හැමදාම මුණ දිහා බලා ඉන්නවා. භාවනා කරන මොකද වෙන්නේ කියලා. කිය අපි හරි ආසයි දිගට පිම්බි මැකිලිව තියෙනවා කියන්නේ. ඒක නැති වෙනවා කියන බයයි. සක්මන් කරන දිගට වම දකුණ වැටෙනවා කියන්නේ කැමැතියි. නමුත් බලන් ටික වෙලා කරන එක නොපෙණී යන නොදෙණී යනවා. ඉබේ වෙනවා කියන ආපෝ ඒක හිතනවා මේ සතිය කැඩීමක්. සමාජීය කැඩීමක්. ඉතින් සයඩෝ නානා ප්‍රතික්‍රමවලට මේක බහ තෝරලා දෙන්නේ. මේක අපිලව කියව ගන්න. බුදුමාන්තියක් ගත්තා. ඔබ තමයි කර්මස්ථානාචාරි කියන්නේ. එහෙම කරලා 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 කොයි වෙලාවක හරි කියුණොත් සක්මනම් කරා තමයි. හැබැයි ටික වෙලාවක් කරනකොට මන් දන්නේ නැහැ සක්මනද්ද දන්නේ නැහැ මම නෙවෙයි කරන්නේ. ඔහේ ඇවිදිනවා. සතිය නෑ වාගේ. කියන්නේ නිකන් උසාවියේ මම නිවැරදි මිනිමරුවට වැරදි කාරයක් කියන්න වාගේ තමයි කියන්නේ. එතකොට ඇත්තද බොහොම හොඳයිනේ කියලා මෙන්න සයඩුගේ මූණේ විශාල වෙනසක් පේනවා. දැන් තමයි කියවිලා තියෙන්නේ. කවදාවත් ඒක යෝගාවචරය හිතලා කියන්නේත් නැහැ. ඒ වගේ ප්‍රතිචාරයක් ගුරුවරගෙන් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. ඒ හිතන්නේ දැන් කෙවිතක් ගෙනලා ගහයි කියලා. ඇයි එන්නේ එන්නේ යොදන ශක්තිය අඩු වෙලා වැඩේ නිකන් යනවා. මම ඉස්සර තරම් සතිය නැතුව වගේ. මේ සමහරකට ඒක එන වේගය කොච්චරද කියනවනම් භාවනාවට බහිඳත් බයයි. මට සක්මන තේරෙන්නේ නැහැ කියලා. මට ආනපන තේරෙන්නේ නැහැ කියලා. මට හුස්ම අහුවෙන්නේ නැහැ කියලා. කිසි දෝෂයක් නැහැ. ඉතින් මේ තේරෙන්නේ නැතුණත් කරන්න පුළුවන් නම් අන්න යෝගාවචරය. තේරෙන්නේ නැතුණත් කරන කෙනාට තේරෙයි ශ්‍රද්ධාව තියෙන්නේ. තේරෙන්නේ නැතුණත් කරන කෙනා තමයි වීරිය කියන එක තියෙන්නේ. ඒක තමයි සත්‍ය කියන්නේ. ඉතින් කවදාවත් මේක තේරුම් කරලා දෙන්න බෑනේ. මොකද මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපිට මේ කුණු හරුප වගේ උගන්වලා ඇති දේ තියෙන එක බලන්න විතරනේ අපිට තේරෙන්නේ. ඒ රූපේ රූප සංඥාකින් ප්‍රතිස්ථාපණය වෙනවයි කියන එක සරුවචනසේ දේශනා කළ අවුරුදු 2600ක් අපේ පොත්වලත් තිබිලා තියෙනවා. හැබැයි කවදාකවත් බණකට කියවිලා නැහැ. කවදාකවත් ඒක කියලා දෙන්න තරම් වික්ත ප්‍රතිබලව කෙනෙකුත් නැහැ ලෝකේ. ඒ නිසා ආදුනිකයා හරි අසරණයි. නමුත් මේ ගමනේ බොහොම මේ ආසන්න මේ මූලික අවස්ථා මේ කතා කරන්නේ. අපි කාමයේ කියන එක කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ සිංහලෙන් කියන්නේ ගීගේ අතාරිනවා. ඊළඟට ගීගේ අතාරපු කෙනාට ආනාපානෙ අහුවෙනවා කියලා කියන්නේ කාම සංඥාව රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. පැවිදිලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. තමන්ගේ පැවිදි ජීවිතයේ වැදගත්ම දේ තමයි මේ කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන එක දන්නේ. ඒගොල්ලෝ හිතනවා ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනේ, පාලි ඉගෙන ගන්න ඕනේ, ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ, පිටරට යන්න ඕනේ, ලස්සන බෝධි පූජාවක් තියන්න පුළුවන් වෙන්න ඕනේ, අභිඥා තියෙන්න ඕනේ. අනේ අපේ ඔළුවට දාලා තියෙන මං ඉතින් කියන්නේ වචනේ. මේ හුස්මේ හිත තියන්න පුළුවන් කියන එක කොච්චර සූක්ෂමව අයින් කරලා තියනවද කියලා කියන එක අබෞද්ධයන් දොස් කියන්න බෑ. අපේම પરම්පරාවේ වෙච්ච දෙයයි. ඒකට හේතු නම් තියෙනවා. අපි හිත මේක තේරුම් ගත්තයි කිය. එතකොට යම් කිසි කෙනෙක් ඒ රූප සංඥාව පේන්නේ නැති එක අරූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරුවා කියලා ආකාසානං ඡායතනට යනවා. එයා දන්නවා ආනපන දැන් නැහැ කියලා. නැත්නම් චතුත් අධ්‍යානට යනවා. එයා දන්නවා ආනපන නැතිකම තමයි දක්ෂකම දැ. ආනපන නොපෙනෙනකම සතිය අඩුවක් නැහැ, වීර්යය අඩුවක් නැහැ, සද්ධාවේ අඩුවක් නැහැ, සමාධියේ අඩුවක් නැහැ, ප්‍රඥාවේ අඩුවක් නැහැ, ආනාපානෙත් නැහැ. නමුත් අර ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙනවා.
ඉතින් මේක තේරුම් කරන්න ගියාම ආපෝ මේ කාලේ වුණ කරන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහාමුදුරු එන්න ඕනේ. ඒකට වෙනම තේටුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. ඒකට දසපාරමිතා පිටලා තියෙන්න ඕනේ කියලා එහෙන ලයිස්තු ගෙනල්ලා පෙන්නනවා. ඒ බුද්ධහංගම බාරගත්ත ගෙවලයෝ පිසාචයෝ එහෙම නැත්නම් බූමාටු දෙයිගොල්ල බොහෝ ඒව කරන්න යන්න එපා. සෙල්ලන්නේ ඒ මම ඒ යුනිවර්සිටි යන කාලේ මම හරි ආසයි ඒ දවස්වල මේ පහන හරි ලස්සනට හොදලා කහ වතුරේ පාන් තිරේ අරගෙන කහ වතුර පොල වේලලා පොල් තෙල් අරගෙන ඒවා සුද්ධ කරලා කහ වතුරෙන් හදලා ඒක පූජා කරලා පහන් හතක් පත්තු කරලා බෝධි පූජා තියන්න මම බුදුම දක්ෂකමක් තියෙනවා. මහා මෙුණාවේ ගිහිල්ලා රෑ ඉන්නවා. පිරිසිදු පොල් තෙල් වලට හුස්මවත් වැටෙන්න දෙන්නේ. ඒ කහවලින් හොදාගත්ත තිර උඩින් තියාගෙන යන්නේ. පහන් අලුතෙන්ම ගන්නවා ඒවත් හොදලා ගන්න. ඉතින් බෝධි පූජා කර කර ඉන්නකොට ඉතින් කවුරුත් හිතුව මෙයා කාට පිස්සුද දන්නේ නැහැ මේ යුනිවර්සිටි යන වයසේ. ඒ කරන එක කරා. හැමදාම සත්‍යන්තෙට ගිහිල්ලා ගැටෙන් පන්සලේ කර්ණිමිත සූත්‍රය කියන. ඊටමට රැක් කරපෙන්නේ ඉඳගෙන අහගෙන ඉන්න ඇනෑන මට. තොට පිස්සුද තෝ යුනිවර්සිටි ඉස්සේ ඉන්නේ කියලා තොට මොනවද ඔය කරන්නේ කියලා. ඒකත් කරා. කර කර ඉන්නකොට ධම්මික ආමරු ගාව තොට පිස්සු කියලා. ඕක නෙවෙයි බුද්ධ ආගම කියලා. ඉතින් මට ධම්මික ආමරුගේ ඔළුව කන්න සයිසකට ගියා. අයි මෙච්චර ලස්සන පහන් පත්තු කරන්න කවුරක්වත් දන්නේ නැහැ. මෙච්චර ලස්සන කර්ණිමිත සූත්‍රය කියන්නේ මේ ආමරු කියන පිස්සු කියලා. මම ඇයි පිස්සු කරන්නේ? උඹලගේ සතිය නැහැ. ඇත්තනේ. සතිය තිබුණේ නැහැ. හරි කාලයක් හේතු ගන්නට කල් ගියා. මේ කරපු එකෙන් පස්සේ ආයේ මේ සතිය කියන්නේ ඉටිට හුඟා කියලා මට්ටමක් කියනවා. සතිය පිහිටිය කියලා දන්නේ කොහොමද? රූප සංඥාව නැහැ. කාම සංඥාව නැහැ. අහවල් රූපේ හිත තියෙන කියලා දන්නවා. ආස්වාසේ තියෙනකොට දන්නවා ප්‍රසවාසේ නෙවෙයි කියලා. වමේ හිත තියෙනකොට දන්නවා දකුණේ නෙවෙයි කියලා. සක්මන් කරනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඔච්චරයි. ඉතින් ඒක කියලා දෙන්න අවුරුදු 7ක් 8ක් යනවායි කියන්නේ මොන තරම් ඇබ්බැහියක් තියෙනද? ඊට පස්සේ ඒක අල්ලන්න එපාය දැන්. ඒ කියන්නේ ඇවිදිනකොට මට කියන්න පුළුවන්. දැන් මෙතිල අතෙන් යනකම් මට යන්න පුළුවන් සතිය කැඩෙන්නේ නැහැ. නැත්නම් මට හුස්ම මෙච්චර ගානක් ගන්න පුළුවන් මට දැන් ෂුවර් සතිය කැඩෙන්නේ නැහැ. කියලා වෙනවා පෙරදක්මක්. ඒකට අභි මේ අදිමොක්ක චෛතසිකය කියලා කියනවා. ඒකේ ටිකක් මට තිබුණා ඒ කාලේ. මට හරියට කියන්න පුළුවන් මේ වෙලාවේ වාඩුනොත් නම් මෙච්චර වෙලා මට ඉන්න පුළුවන්. හරියන්නේ නැති වෙලාවල් තියෙන එක වෙනම දෙයක්. ඉතින් අන්නේ විදියට ඒ රූපේ ඇවිල්ලා ඒකේ විපරිණාමය බලයින් ආනපන කොහොමද වෙනස් වෙන්නේ? බල කරගෙන යන සක්මණ වෙනස් වෙන්නේ කියන එක මට ඉතර ඔළුවට වැදලා තිබුණේ නැහැ. ඒකේ පොඩි ඉඟියක් සත්‍ය විසුද්ධිසා විදර්ශනා ඥාන කියන එකේ ඥානාරාම සංසී ලියලා තිබුණා. එනිසා ඇවිදින උඩ පය හැප්පිලා වැටෙනා වගේ මේ ආනපන නොපෙනී යෑම හොඳයි කියලා. ඒකම හිතා ගන්න බැරි එකක්. මම හිතා මේ හාමුදුරන්ට වැරදිලයි කියලා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඒකයි කරන්න ඕනේ. ඒකටයි මේ භාවනා කමටහන් දෙන්න ඕනේ. ඒකටයි මේ කමටහන් සුද්ධ කරන්න ඕනේ කියන එක බූදලේ කරගෙන හිටියා පණ්ඩිත් ස්වාමීන් වහන්සේ. තමන් බලනින් අරමුණට මොකද වෙන්නේ කියලා කියන්නේ. එක එක්කත් කියන්නේ. යකින් අරමුණ එහෙම ඉටි පිළිමයක් වාගේ බිතු සිතුමක් වාගේ තියෙනවා. ඉන්සයිඩ් මොන නරක කරගන්න. ඒක තමයි මුළු ලෝකෙම උගන්වන්නේ. මේ බලා ඉන්න අරමුණ එහෙම කසින මණ්ඩලයක් වගේ රූපයක් තියෙනවා කියන්නේ. නැත්ේ වෙනස් වීම දැක්කට පස්සේ ඒ රූපේ රූප සංඥාකේ ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ එයාට තේරෙනවා මේ සියලු කොම වස්තු තියෙන්නේ අවකාශයක කියලා. තාරකා මණ්ඩලෙම තියෙන්නේ හිස් අවකාශයේ. මේ ලෝකේ ඔක්කොම වස්තු තියෙන හිස්සවකාශය. අපි මේ වස්තු වල තියෙන ආසාව දැක්කට වස්තු දෙකක් අතර තියෙන හිස්සවකාශය දකින්නේ නැහැ. අපිට මේක එකගෙනා නාස්තියක් විදියට. අපිට එක පෙන්නේ උච්ඡේදයක් විදියට. ඒ නිසා එතකොට යා අර රූප සංඥාවේ ඉඳලා අරූප සංඥාවට වැටෙනවා. වස්තු දකින්නකොටම දන්නවා මේ දෙක අතර මැද හිස්තරක් තියෙනවා. ආස්වාසය දකින්න දන්නවා ප්‍රසවාසය ඉස්සලා හිස්තරක් තියෙනවා. මම තියෙනකොට දන්නවා දකුණ ඉස්සලා හිස්තරක් තියෙනවා. වේදනා දෙක අතර හිස්තනක් තියෙනවා. සද්ද අතර හිස්තනක් තියෙනවා. එහෙනම් මොකද්ද සද්ද කියන්නේ? අමු බොරුවක්.
හිතවිලි අතර 30 තැනක් තියෙනවා. අපි දන්නවා චෝක් කැල්ලක් ගත්තාම ටක් ගාලා කඩන්න පුළුවන් බංගුරයි. හිතවිලි බංගුරයි. වේදනා බංගුරයි. ශබ්ද බංගුරයි. ආනපනේ බංගුරයි. එතකොට මේ බංගුර භාවයේ බින්දෙන සුළු භාවයේ කැඩෙන සුළු භාවය අරමුණු කරන්ඩ හිත උච්ඡේදවාදී වෙන්න. මේ නිට්ටයයි සුඛයි සුබයි කියන වෙනුවට මේක කැඩෙන බිඳෙන සුළු දෙයක් කියන එක තමයි අර මේ රටවුණු කෑල්ලේ ඇතුලේ තියෙන හිස්තන දකින්න. කැඩෙන බව. කොකිස් එකක් පොඩි කරනකොට වීදුරුව බිම වැටෙනකොට හිස්තනක් තියෙනවා ඇතුලේ. ඒකනේ කැඩෙන්නේ. ඉතින් ඒකට මහායානෙ උගන්වන්නේ අපි කලයක් අරගන්නවා. ඉතින් කලේ කියන්නේ මැද තියෙන හිස්තැනනේ, ඔකට වතුර පුරවන්නේ. ඒතර කලේ කැඩුනාම හිස්තැන්නේ මොකද වෙන්නේ කියලා. කලේ බින්දෙනවා. කලේ විදිනා කියන්නේ මැටි කැල්ල විදිනවා. මේ හිස්තැන්නේ මොකද වෙන්නේ? හිස්තැන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඒනට අපේ පැත්තෙන් බලනකොට බුදු අම්මේ වතුර දහහක් අදපු කලේ. කලේ බින්දුනායි කියලා විශාල පාඩුවක් අපිට වෙනවා. ඒ මොකද කලේ කියලා අඳුරන තියෙන්නේ මැටි ටික මෙතෙක්. අපි කාමරයක් කියලා අඳුරගෙන තියෙන බිත්ති හතර. බිත්ති හතර කැඩුවට කාමරේට මුකුත් වෙන්නේ නැහැ. ඒකේ තියෙන ඉස්තන නම් කාමරේ ඕවර් එකේ කියන්නේ මුකුත් වෙන්නේ නැහැ. ඒතර මොනවද අපිට අම්මලා තාත්තලා උගන්ලා දෙන්නේ? මොනවද බන්ති කාමරේ උගන්ලා දෙන්නේ? මොකද්ද භෞතික විද්‍යාව කියන්නේ? මොකද්ද මේ ආමිෂය කියන්නේ? කක්ක ගොඩක්. ඒකට අවධානය ගියාම අර අරූප සංඥාව නැති වෙයි. ඉතින් අරූප සංඥාව ගෙවම් කරලා අරූප සංඥාට ගියාම එයා දැන ගන්නවා කාමේ කාම සංඥාවෙන්, කාම සංඥා රූපයෙන්, රූපේ රූප සංඥාවෙන්, ඊට ඒක අරූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. සෑහෙන ඉහළ මට්ටමකට යනවා. ඒ අරූප සංඥාට ගියාට පස්සේ ඒ හිස්තන ඒකත්ව සංඥා නානත්ව සංඥා කියලා බුදුහාමුදුරුවෝ තව දෙකක් අඳුල්ලා දෙනවා. අරකේ හිස්තන මේකේ හිස්තන අරකේ හිස්තන මේකේ හිස්තන කියලා නානත්ත් සංඥායමුත් එනවා නේද? කොයි එකක් හිස්තන කියලා ඒකත් සංඥාවකුත් එනවා. ආන්නේ විදිහට ආකාසානංචායතනේ ගියාට පස්සේ ඒක තමයි රූප ධර්මයන්ගේ හිස්තන. විඥානංචායතනේ ඇවිල්ලා යකිනා මේ රූපයි ආකාසානංචායතනයි කියන දෙකම මේ සංඥා විඥානයේ විසින් හදන එකක්. ඒසා විඥානේ ඔය දෙන්නට වැඩිය ලොකුයි. අපි ඊයේ එතන තමයි භාවනා මේ දේශනාව නතර කරේ. ඊට පස්සේ ඒකටත් අහුවෙන්නේ නැතුව ගියොත් ඇති වේවා නැති වේවා ඇති දෙක අතර සංසන්දනයක් ඕනේ නැහැ. ඌවා කක්කත් මට අයිති නැහැ. ඇතිනම් නැති තියෙනවා නැතිනම් ඇති තියෙනවා කියලා ගියාම එයාගේ හිත අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැති කියන තැනට යනවා. ඒ කියන්නේ අර දන්න විවේකය දන්න හිස්තන දන්න අවකාශයේ තව 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 කිඳා බහින්. ඉතියා නිකන් ආකාසානං ඡායතනේ හම්බුණත් ඒකේන පාටිදාන ධර්මයට සන්තෝෂයකටපත් වෙනවා. නමුත් මේක විඥානයේ මායාවක් කියලා දැනගත්ත දවසේ ඊටත් වැඩිය ගැඹුරකට යනවා. ඊටත් වැඩිය ගැඹුරකට යනවා. මේ ඔක්කොම දෙයක් නැහැ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ ගල් දුවේ දෙයක් නැහැ. නැහැ ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් ඒක භාවනා ලෝකේ උගන්වන්නේ ආකින්චඤ්ඤායතන කිසිත් නැහැ කියලා. ඉතින් එතෙන්ද තමයි සිද්ධාර්ථ තාපසතුමා ගියේ ආලාර කාලාම ගාවට. එයා ළඟ තිබුණේ ආකින්චඤ්ඤායතන. සුමාන දෙකෙන් පුරුදු කරා. මොකද පෙරපින තියෙන නිසා. එතකොට කිව්වා අපි මේක එනම් මේ සෙනක දෙකට බෙදාගෙන කර්මස්ථානාචාර්යවරු දෙන්නෙක් වශයෙන් වැඩ කරමු එන්න අපිත් එක්ක නතර වෙන්න කියලා. බාරගත්තේ නැහැ. එතකොට බුදු වෙලා නැහැ. බුදු වෙලා නැහැ. ඒත් මේ සිද්ධාර්ථ තාපසයාත් කිං කුසල ගවේෂී කියලා කුසලේනම් කිම සත්‍යේනම් කිම කියලා ගියා මිසක් ඔය ආකින්චඤ්ඤායතනේ නිවන කියලා බාර ගන්න කැමති වුණේ නැහැ. නමුත් ඒ නොබෝ කාලෙකින් බුදු වෙලා බලනකොට බුදුහාමතුරු කියන බණ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ආලාර කාලාමට විතරයි. ඔය අනිත් ඔක්කොම ඉන්නේ මේ ගෑනු මිනිහ හොයනවා, වස්තු භෝග හොයනවා, කාමයේ ඉලිලා, කාම සංඥාවේ අර මනුස්සයා ඉන්නේ අකින්චඤ්ඤායතනේ. නැත්නම් අභාග්‍යයකට වගේ
එයා මැරිලා අරූප දිහා ලෝකෙක ඉපදිලා බුදුබණ ඇහෙන්නේ නැහැ. එයාට ටෙලිෆෝන් කරනවා ගන්න නැහැ. ෆෝන් එක උස්සන්නේ නැහැ. බුදු වුණාට පස්සේ ඉස්ලාම කල්පනා කරේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර. ගත්තේ නැහැ. ගන්න බෑ ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකෙක. මොකද ඒගොල්ලෝ කිසිත් නැහැ කියන එක මේ හිතින් හදාගත්ත කිසිත් නැහැ කියන එක මෙලෝදි පුරුදු කරලා මරණයට පස්සේ ගිහිල්ලා උපදින්නේ අරූප ලෝකෙක. බුදු කෙනෙක් හම්බ වෙන්න බෑ. හැබැයි හරි විශාල තත්ත්වයක්. හරි උසස් තත්ත්වයක්. හැබැයි මේක සංකතයක් බව දන්නේ නැහැ. එහෙම නැත්නම් තාම භවයේ බව දන්නේ නැහැ. ඉතින් ඔය ටික ඉන්දියාවේ පුරුදු කරලා තිබුණා බුදුහාමර බුදු වෙන්න ඉස්සල්ලා. සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන්න ඉස්සල්ලාම ප්‍රතික්ෂේප කරා. අද බෞද්ධයාට තාම බෑ එතෙන්ට යන්නත් බෑ ගිය කට්ටියට වඳිනවා. අහෝ බුදු කෙනෙක් දේශනා කළ ධර්මයේ තියෙද්දි අපේ මේ බෞද්ධයන්ට වෙලා තියෙන දේ. මේ මෑතක හිටපු හොඳම ඉන්දියානු යෝගි කෙනෙක් කාට කිය අපේ හිටපු හොඳම හාමුදුරුව කියලා තිබුණා මං එතෙන්ට ගිහිල්ලා මට අහවල් දෙ ඕනයි කියලා හිතුවොත් පහුවෙන්ද මෙයා හදලා ගෙනත් දෙනවා. මම හිතන ඔක්කොම ಜಾති මට දෙනවා. අඩු ගානේ ආකින්චඤ්ඤායතනට ගිහිල්ලා ඇති කියලා කියනවා. හැබැයි ඒක විශාල දෙයක් කියලා කියන්නේ. නම සරුවච්චනාංශයේ මෙතනදී කියනවා ඒකත් මහන්නේ සංකතං ඕලාරිකං. මේ මනසෙන් හදාගත්ත හේතු ප්‍රත්‍යයෙන් වැටිච්ච දෙයක් ඒක ඕලාරිකයි. සරුවච්චනාංශයේ දන්නවා මේක මනසේ ගේමක් බව. මනස විසින් අන්ධපු දෙයක් බව දන්නේ. විතිච්චර අමාරුවෙන් උපයුද්දේ සැක කරන්න පුළුවන්ද? සැක කරන්න ආත්ම ශක්තියක් තියෙනද? මේ කාමයක් ගෙවම් කරලා කාම සංඥාට ඇවිල්ලා කාම සංඥා රූපෙන් ගෙවම් කරලා රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා රූප සංඥාව අරූපෙන් ප්‍රතිස්ථාපනය කරලා විඥාණං ඡායතනට ඇවිල්ලා ඒකත් ප්‍රතිස්ථාපනය කළා නේව සංඥාව ආකින් සංඥායතනට ආවට පස්සේ විමර්ශයා පුදුමාකාර විදිහට ඒකට බැඳෙන. මොකද්ද බැඳෙන්නේ? බැඳෙන වාට ලකුණ එයාට යම් වෙලාවක ඒ ආකින්චඤ්ඤායත නැතුනොත් වහකණ්ඩ හිතෙනවා. සීදීනස ගන්නට වැඩි දේවල් කරනවා. මොකද මේ ජීවිතය ලබන්න බැරි තරම් ගැඹුරු දෙයක්. ඉතින් ඒක නිසා ඊට පස්සේ මැරුණොත් එතන උපදීන්නේ අරූප ලෝක. කල්ප කෝටි ගාණක් ඩීප් ෆ්‍රීසර් එකට දාලා වැහුවා වගේ යට වෙනවා. ඉතින් මේ බුරුමේ භාවනා උගන්වනකොට පෙන්නනා මේ වගේ දෙයක ගිහිලා ට්‍රැප් වුණොත් අහුනොත් මේක නිවන කියලා හිතාගෙන මරණයන් මැත්තේ ගිහිලා කොච්චර කාලයක් ඉන්න වේද කියන්න බෑ. ඒක නිසායි අසිත තාපසේ ඇඬුවේ මේ ඉන්න මේ අතරගත්ත කුමාරයා බුදු වෙනවා. සිද්ධාර්ථ කුමාරයා අතර ගත්තට පස්සේ කිව්වා මෙයා හිටියොත් කිදර රජ ශක්විති වෙනවා පැවිදිනොත් බුදු වෙනවා. ඊට පස්සේ ඇඬු වහිනා වුණා. ඉතින් සුදුතර නැතිව දැනගත්ත මොකක් හරි ආමංගල්ලි. ඊට පස්සේ කොහොම මට මෙයාගේ බණ අහන්න බෑ. මම ගිහිල්ලා උපදින්නේ අරූප තලයක. බුදුහාමතු පිරුණම් පාර ගියාට පස්සේ තමයි මම අරූප තලෙන් ගැලවෙන්නේ. ඉතින් පණ්ඩිත සාංශ කියනවා එයාට අරූප තලේ උපදින්න ඉස්සලා දැන්වත් බෑ අරූප ධ්‍යානෙන් ගැලවෙන්නේ. කොච්චර මේ කුඩු කාර්යයක් කුඩු වලට බැඳිනවා කියලා අපි කෑ ගැහුවට ඉස්ත්‍රි දූර්තය ඉස්ත්‍රියට බැඳෙනවා කියලා කෑ ගැහුවට හොරකම් කරන මිනිසා හොරකමට බැඳෙනවා කියලා කෑ ගැහුවට පදේට ප්‍රමාදයට ලක් වෙච්ච මිනිසයා මේකත් ඒ වගේම ට්‍රැප් එකක්. මේ බුදුන් ඉපදිච්ච ලෝකේ තාමත් ඔය උගුල තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේකත් මහණෙනි ඕලාරිකං සංකතං බොහොම ගොරෝසුයි. මම මේක දැක්කා. මම දැක්ක කියන්නේ මාතුලිමුත් දැක්කා ආලාර කාලාමතුලිමුත් දැක්කා. මම දැනගත්ත මේ දෙකම හරියන්නේ නැහැ. නිසා මේක ඉක්මවන්න ඕනේ. ඉතින් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිපදාවේ මේක ඉක්මවන්නේ කොහොමද? මෙච්චර අමාරුවෙන් දකින්න දෙයට මනාප කරලා තමයි ආගම ලියලා තියෙන්නේ. ප්‍රතිපදාව ලියලා තියෙන්නේ. කටි උනන්දු කරවනවා මේකට. නැත් එතන ආකර්ෂණයක් තියෙනවායි කියේ. එතෙන් බැදීමක් තියෙනවායි කියලා. ඒ නිසා මැරුණොත් එහෙම යන්නේ අරූප ලෝකෙට කියලා. කවදාකවත් කවුරුත් කියන දෙයක් අහන්නේ නැහැ. මොකද එයා හිතන්නේ වැඩේ හරි කියලා.
නමුත් බුදු වෙන්නේ ඉස්සලා බුදුජානසී දැක්ක මේක තාම ඕලාරිකයි තාම සංකතයි මේක ගොඩේන්න බෑ. එයිසා මෙතන මෙතන තියෙන උගුලක් බුදුන් පහල වෙච්ච නැති ලෝකේ ඔක්කොමලා එතන ඉන්නේ. බුදුන් පහල වෙච්ච ලෝකෙ මේක සුද්ධ කළා දීලා තියෙනවා. අපේ සම්ප්‍රදාන කුල බුද්ධ ධර්මයේ කවදද මේවා කතා කරන්නේ? කවදද මේ දෙක වෙනසක් අල්ලලා දෙන්නේ? කවදද සමන්ගේ ජීවිතෙන් මේකට සාක්ෂි වෙන්නේ? ඒවා සේරම නැති වෙලා. මේ නැති වෙලත් නැහැ. එහෙම නැති වෙන්න බෑ. කෙසේ නැවත් පුදුලෙක් වශයෙන් මං කියනවා මේ පසුගිය අවුරුදු 10 20 තුල ඇතුළත මේවා පිළිබඳ කතාව සහ මේවා පිළිබඳ හෙළි දැක්වීමක් වෙලා තියෙනවා. ඒක මේ අපි ලෝකෙට ආපු වෙලාවේ තියෙන පුදුමාකාර වාසනාවන්ත ගතියක්. ඒවා පිළිබඳව ඥානාරාම ස්වාමීන් වහන්සේ, බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ, ඥානানন্দ ස්වාමීන් වහන්සේලා මේක දැකලා තියෙනවා. මේ ලස්සන මෑණික්කය, මේ ලස්සන මේ නාගමාණිකය අස්සබෙට්ටකින් වහලා තියෙනවා. ඔක් කරන්න බෑ. මහා විශාල දේවල් කියලා කෙරුවොත් එහෙම යා මේ හඳුන් කරඬුවක තියලා තියන්න ඕනේ, සමන් මල් පට්ටික තියන්න ඕනේ, මෙයා පුදුමාකාර කෙනෙක් කියලා මේව අගය කරනවා. ඒ දෙකම වැරදි. ඒ දෙකම අර සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට කරන්න බෑ. ඉතින් ඒ නිසා බුදුජානක සේ සඳහන් කරන එහෙම සංඥාව ගෙවලා 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 අන්න එතන කිසිත් නැහැ කියන තැනට බැඳීමක්, මොනවත් නැති එක තමයි හොඳම කියලා බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒක සංඥාවේ එක මට්ටමක්. ඒත් කියනවා හත්තිනි ධ්‍යානය කියලා, නැත්නම් ආකින්චඤ්ඤායතනෙ කියලා. ඉතින් ඒක පෙන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ පෙන්නන ආකින්චඤ්ඤායතනෙ මනසේ, එහෙම නැත්නම් හිතේ මවණ ලද්දක් සංකතයක් පුදුම ගොරෝසුයි. මේකට ප්‍රේම කරන එකනට ඒ ගොරෝසු බව පේන්නේ. එයා හිතන්නේ වැඩේ ඉවරයි කියලා. ඒක නිසා අන්න ඒක දැකලා ඉදිරියට යන්න ඉතින් බුදුරජාණන්සට මේ පංචත්ති වගේ සූත්‍රයක් අරගෙන පොතු ඇරලා 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 පෙන්වන්න වෙනවා. මහණිය ඔබලා එක එක්කත් මෙතෙන් ආපු නැති කෙනෙක් නෑ. ආපිලා පුදුමාකාර ආසාවෙන් ආසාවෙන් කතා කරනවා. ඒ වගේම කතා කරන වටිනවා. හැබැයි මතක තියාගන්න මේක බුදුන් උපන් ලෝකයක්. මේ නෛර්යානික සද්ධර්මයේ තියෙන ලෝකයක්. ඔය පුංචි මෙනිකම් පුංචි නෙමෙයි, අපි කියමු මේ වීදුරු කෑල්ලකට මෙනිකක් කියලා හිතන්න එපා. රෝල් ගෝල් වලට රත්තරන් කියලා හිතන්න එපා. රත්තරන් ආලේප කරපු දේවල් රත්තරන් වගේ තමයි. උපුට උර ගාලා බලපන්. එහෙම තමයි රත්තරන් කියලා තියාන දේලා අමලියකට ගිහිලා උකත් වෙන්න ගියාම ඊතර රත්තරන් බඩු ගන්න මනසට කිව්වොත් එහෙම මේක රත්තරන් නෙවෙයි පිත්තල කියලා අමලියට අහපන් ඒක. අපි කවදද උර ගාලා බලන්නේ? අපි හිතුවත් ඒවා දැන් කරන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනිකන් ඉන්න ඕනේ. ඒ වගේ බයිලා කියන කට්ටිය දැහැෙන පිරිසක් ඉන්නවා. ඒ වගේ පිරිස් බණිනවත් ඇති මේ පංචත්ති වගේ සූත්‍ර වලට ඇයි බණට ගන්න කියලා. උහිටදී කොච්චර දේවල් තියෙනවද බණට කියන්නේ? ඇයි මේවා ගන්නෙ? නමුත් අහලා තේරුම් ගන්න එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්නවනම්, ඒ කියන්නේ මේකෙන් මේක වදින මේක තේරෙන කෙනෙක් ඉන්නවනම් එකෙක් මේක කියන්නේ ධර්මයේ සජීවී කියලා. අපිට මේ මට්ටමට ජීවත් වෙන මිසක ආපෝ අපිට බෑවක මෛත්‍රී බුදු ආහන කෙනෙක් ඉන්න ඕනේ. ඒ නිසා කරන්න තියෙන්නේ මේ පල්ලෙහා මට්ටමේ කුසල් ටික විතරයි කියලා අපි මන්දෝත්සාහය කරන්ඩ ලෝකයක්ම තියෙන බව මතක තියාගන්න. ඒ ලෝකයට කියන්නේ ආගමානුරූප ලෝකය කියලා. ඊට නැති ආගමක් නැති ලෝකයක් තියෙන මිසුනේ මේ අදාළනේ මිසු කවදාකවත් මේවට මන්දෝත්සාහය කරවන්නේ නැහැ. තියෙන්න පුළුවන් මන් දන්නේ නැහැ කියන්නේ. ආගමක ඉන්න කට්ටිය කියන ආපෝ කරන්න එපා. ඒ මේ නිසන්වනේ හදන්න හදනකොටත් ධම්මනිසෙන් තියාමුරණ ගිල කෙවලු හරියන්නේ නැහැ මාත්‍යා. ඔච්චර බූදල් වීදම් කරලා මේ වගේ දේවල් හදන්න එපා. මම ආවේ මේ වැඩ නැතුවට නෙමෙයි මහත්තයාට කියන්නේ, මහත්තයා අන්තිම අවංක වැඩක් කරන්න හදන්නේ කරන්න එපා කියලා. මෙදි මේ හාමුදුරුවෝ අතක විරද්ද ගිහියා හාමුදුරන් සුදුරිදක් දාලා වාඩි කරලා ඇහුවලු ඇයි හාමුදුරුවෝ එහෙම කියන්නේ? බෑ මාත්‍යා ඕක කරන්න ත්‍රි හේතුක ප්‍රතිසන්ද වෙන්න ඕනේ. දස පාරමිතා පිරලා තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට කරන්න බෑ කියලා. ආ නී ස්වාමීන් වහන්සේ මන් දන්නේ නැහැ නේ එහෙම එකක් තියෙනවා කියලා. ඔබ වහන්සේට බැරිද කියන්න දැන් මම දස පාරමිතා පිරලාද නැද්ද කියලා. ඒක නම් කියන්න බෑ මහත්තයා කියලා.
මම ත්‍රි හේතුකද නැද්ද කියලා කියන්න බැරිද කියලා. ඒක නම් කියන්න බෑ මහත්මයා. ඔබ වහන්සේ දස පාරමිතා පිළිලාද? ඒක නම් කියන්න බෑ මහත්මයා. ඔබ වහන්සේ ත්‍රි හේතුකද? කියන්න බෑ. මේ ඉන්නවද මේ කාලේ කවුරු හරි මේ දස පාරමිතා කියන්න බෑ. එහෙනම් හාමුදුරුවෝ මම එකක් කියන්න ඔබ වහන්සේ පුටුවෙන් බහින්න මං වාඩි වෙන්න මට වඳින්න දෙයි කිව්වා. මොකද්ද මේ කරන කුණු හරපේ? කවදාකවත් පොතක සඳහන් වෙලාවත් නැති දෙයක් අරගෙන අර වැඩක් කරන යන මනුස්සයාට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ අරියට රජෙන් දෙන නොමිලේ ලැබලා දෙන නීතිඥෙක් වගේ ඔපිනියන් දෙන. අනේ අම්මේ මගේ ජීවිතේ පුරාට මම ඒව අහලා තියෙන තරම්. මෙච්චර වටිනා ජීවිතයක් ඔය වගේ දෙයකට ගත කරන්න එපා. කරන්න බෑ. ඒ කියන්නේ කවදාකවත් නෑ පවුලෙමයි කියන්නේ. ඉතාමත්ම ප්‍රිය, ඉතාමත්මට ආදරය කරන මේ හිතසුවකාමීයි කියන්නේ. ගැලවෙනු නම් බරු ගැලවෙන්න බෑ. ඒගොල්ල කර කියන්නේ බොක්කෙන්මයි කියන්නේ. ඕක හරියන්නේ නැහැ කියන්නේ. අපි එහෙම කී දෙනෙක් වළක්කලාද සංසාරේ එන ගමන්. අපි එහෙම කී දෙනෙක් වළක්කලාද ඌව කෙරුවට ඉතින් කට්ටියක් කරනවා හරියන්නේ නැහැ. ඒගොල්ලත් මන් දන්නවනේ ඒකත් හරි ගිහිල්ලා නැහැ. ඔයා බොරුව කරන්නේ නැතුව ගිහිල්ලා කුඹුරු අක්කර පහක් විතර යන කුඹුරු ගොඩක් කරන්න අප්පා. එතකොට මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ඌව කරලා හරියන්නේ නැහැ කියලා. බුදු අම්මේ කියන තරයි ව එකකටවත් හිතනලක් කරගන්න එපා. මොකද හේතුව අපි සංසාරේ අපි දන්නේ නැතුව අනන්ත අප්‍රමාණ විදියට බුදු කෙනෙක් දැකලා දොස් කියපු අවස්ථාවල් ඇති. භාවනා කරන අයට අනන්තවත් කියන්නේ නැති හරියන්නේ නැහැ, ඕක හරියන්නේ නැහැ කියලා මූණටත් කියන්නේ නැති. ඉතින් අපි ළඟට එන්න එපා. ඒ වුණත් මේ වගේ තැන් හම්බෙලා තියෙනවා. ඥානරාම වගේ ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. පංචත්තේ වගේ සූත්‍ර තියෙනවා. ඒ නිසා පේනවා මේකේ සහන් එලියක් තියෙනවායි කියලා. ඒ සහන් එලිය තව තව තේරෙනවා. පේන්නේ නම් මේ නේව සංඥා අසඤ්ඤායතන නැත්නම් අකින්චඤ්ඤායතන කියම අම්මෝගේ යහපැත්තට කියොත් අරූප ධානය මේකේ හිටියොත් ඒකට ආස වෙනවා. මේක නොදකින් නොපතන් කියලා. නේ එහෙම කරලා බෑ. මේ කක්කාව ගන්න ඕනේ. මේක පැලඳ ගන්න ඕනේ. මේක හදිහිට සක්විත රජ කෙනුගේ මිනි කොඩොල වගේ ඔටුන්නේ තියෙන බිම දාලා පා ගන්න ඕනේ. උපයා ගන්නාලාද ඒ සක්විති රජකම මිනි කොඩල ඔටුන්නේ උඩම තියෙන මිනි කොඩලට දාලා බිම්ම දාලා පාගන වගේ. ඒක නිකන් එදිනෙදා ජීවිතේ වැඩක් කරගන්න ඕනේ මේ අකින්චඤ්ඤායතන කියන්නේ. කොහොමද කරන්නේ? අකින්චඤ්ඤායතන කැඩනවා කියලා කනගාටු වෙන්න එපා. එච්චරයි කියන්නේ. ඒක උපයන්. පුජ්‍යලෙම උපයන්. යනකොටත් උපයන, කනකොටත් උපයන, ඉන්නකොටත් උපයන. ඕ බුදුහාමුදුරු දේශනා කළේ තියෙන. ඒ ඔක්කොම උපේ ලබන්නේ කැඩුණයි කියලා. පච්චත්තාපයක් නෑ. ආයත් හදන්නෙත් මම, කඩන්නෙත් මම. යංකිච්ච සමුදේ ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම. ඉතින් කට්ටි හිතන්නේ මෙච්චර වටන දෙයක් හම්බුනා නම් ඉතාලම සූක්ෂම වීදුරු භාණ්ඩයක් වගේ වෙඩිනවා දින අල්මාරියක් ඇතුලේ තියලා පොඩ හඳුන් කුරුපත්තු කර කර ඉන්න ඕන කියලානේ. ඒක තමයි ආගම කියන්නේ. මේක ධර්මයේ. ඒ උතාම සූක්ෂම දේ හොයලා ඒක මේ උදේ පාන්දර විසිකරන කුණු කෙල ටිකක් වගේ විශිකරන්න ඕනේ. ඒක කියන්නේ විවේක නිශ්චිතව වඩන්න ආකින්චඤ්ඤායතන. විරාග නිශ්චිතව වඩන්න ආකින්චඤ්ඤායතන. පඩිනිසග්ගානුපස්සී මේක අතහරින්න වෙන දෙයක් කියලා වඩන්න වඩන්න බෑ. සෑහෙන කැපවීමක් නැතුව. නමුත් දිනුරට හැරපියා යන රජෙක් වගේ රට දිනනකන් නම් කරන්න තියෙන දේ කරනවා. දිනුරට පස්සේ විසිකලා දාලා යනවා. දිනුරට අතල දාලා යනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මහන්නේ මම මේ උඹලට බණ කියන්නේ මේව දැකලා. නැතු මේක ඉස උඩ තියාගෙන මේක විශාලම දෙය කියලාත් නෙවෙයි. මේකට බය වෙලා අරූප ධ්‍යාන වලට යන්න ඉඩ තියෙනවා. අරූප ලෝක වලට යන්න තියෙනවා. ආසාව ඇති වෙන තියලා නොකර ඉන්නත් එපා. ඉතින් බුදු කෙනෙක් පාල වෙච්ච ලෝකෙ මොකටද බය? දැන් මේ 230 කරන්ට් එක තියෙනවා කියලා පාවිච්චි නොකර ඉන්නයි. මේකේ ක්‍රමයක් තියෙනවා. වදින්න නැතුව වැඩ ගන්න ඕ වැඩ ගනි. කරන්ට් එක කියලා කියන්නේ මහාරාන්තික දෙයක්. මේ අකුණු ඉදිරිය ගන්නකොට දාන්න එපයි කියලා කඩ බොරු. ඒකට මේ අතුණු සන්නයක දාපම මොකුත් වෙන්නේ නැහැ. දන්නේ නැති මිනිස්සු කෑ ගහනවා. ඒ නිසා ඒ දන්න කෙනා පේන්නේ ඔලොමලයි වාර. මේ අනික් කට්ටිය සීලයක්වත් නැති දානයක්වත් නැති බණ භාවනා කරන්න තියයි මේ ගැන අනම්මනම් භීතිකා ඇති කරගෙන ආසාත්මක ලක්ෂණ පහල කරගෙන කරප්පන් හදාන කෑ ගැහුවට බයම ඒක කරගෙන යන මනුස්සයා ලක්ෂ වාරයක් ඒක කරලා කරලා අතෑරපන් සරි කියන අයියෝ අලියක්කට මොකද්ද ඉන්දියාප්පයක් තිබ්බාම ඔය කිතුල් ගන්න අලියට ඉන්දියාප්පේ මොකද්ද ගාලල්ලා ආනේ එතෙන්ද යන කෙනෙකුටයි භික්ෂුව කියලා නම දාන්නේ ඒකේ නාටය තපස කියලා කියන්නේ
ඒකට යාතාප වීර්යය කියන්නේ. ඒක මේ කරලා නෙවෙයි. කරන්න ඉස්සෙල්ලම දන්න මේක අනිවාර්යයෙන්ම උපයන්න ඕන. අනිවාර්යයෙන්ම වැටෙනවා. වැටෙනට කමක් නැහැ. ආයෙ උපයනවා කියලා. ඉතින් මේ අද නෙවෙයි හැමාරේ මේ බණේ. එනවා මේ සූත්‍රේ මේ වගේ මෙතෙන්ද එනකොට සරුවත් චන්දසේ පෙන්ලා දීලා තියෙනවා මේ ආකින්චඤ්ඤායතනේ කිසිත් නැහැ. ආකින්චඤ්ඤායතනේ කියලා කියන්නේ කිසිත් නැති දේ තමයි අනන්ත. ඊට ඉස්සලා තියෙන රූප ඒවනම් ගඩ දෙයක්. අරූපෙ ගණ්ඩ දෙයක් නැහැ. විඥානෙ ගණ්ඩ දෙයක්. හැබැයි මේක නම් ලොකුයි කියලා ඒ භාවනාවේ ඒ හිස්තැනට එන්න කිට්ටු වෙන කෙනා දවසින් දවස ගැඹුරකට යනවා. එයාට හරි අමාරු ඊයේ ගැඹුරට අද ගැඹුරු බව තේරෙනවා. ඒ මොකද්ද මේ කියන එක තේරුම් අරගන්න බෑ අපිට. බැරි නෑ. ඒකට වශී භාවනා තියෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ ඒ දෙයත් අතහරින්න වෙනවා කියන එක විතරයි. ඒක තේරුම් අරගෙන අතහරිනවද නැද්ද කියන එක සමතෙට යනවා. විපස්සනායි තියෙන්නේ උඹත් එච්චරයි. කොවිඩ් ආවත් ඒකත් එච්චරයි. ඔය ඉතින් අපි වගේ තමයි ඔකත් අතහරිනවා කියලා. අන්න ඒ ජයග්‍රහයි කල්පනාව. අන්න ඒ සූදානම් ශරීරය තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒ නිසා මෙතනින් අද දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරුව දෙනාට මේ අනේ මේකට ගිහිල්ලා මම අරූප ලෝකෙට ගිහිල්ලා මැරෙන්න වෙයි. ඒ නිසා අපෝ සමතේ නම් එපා කියලා බය වෙන්නත් එපා. මේක ආවොත් ඒකාන්තෙම මේකට කැමැත්තක් ඇති වෙලා මම මේ භාවනා ආධ්‍යාත්මිකය කඩාගනී කියලා හිතන්නත් එපා. බුදුහාමුදුරුවෝ එව්වට ආරසා යොදලයි මේ කතා කරන්නේ. ඒ නිසා හැබැයි බුදුහාමුදුරුවන්ට ගරු කිරීමක් වශයෙන් සීලයයි සද්ධාවයි සතියයි තියාගන්න. එව්ව නැත්තම් ඉතින් අර කින්දේ වෙනවා. ඕනේ නම් හතරවෙනි එකක් දාගන්න. මේ සියල්ලම කරන්නේ නිවනට නම් බය වෙන්න දෙයක් නෑ. හැබැයි නිවනෙන් මේ පිට මොනවා හරි ලාමක දෙයකට නම් එහෙනම් අනතුරු එතනම. මං කියනවා අමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතින් අල්ලපන්. මේ කරන්නේ නිවන සඳහාමයි කියලා යනවනම් නිවන් නොදැක්කත් ඒ ගර්ජනාවට කෙලස් බය. ඒ වහසිබස් ඒ කියන සටන් මේ මොනවද වට කියන්නේ මේ යුද්ධදී වහසිබස් දෙදෙනානේ. ඒකට බයයි කෙලස් බයයි. ඉතින් කට්ටි හිතන මේ වහසිබස් දෙදීමක් කියන්නේ වහසිබස් දෙදීමක් නෙමෙයි බුදු වචනේ මේ කතා කරන්නේ. ඒ නිසා මේ කරගෙන යන අපට මේ හැම දෙයකින්ම පන්නරේ තියාගෙන ඒකට කැප කරන්න ලෑස්තිලා යන්න ඕනේ. එහෙම නැතුව මේ දෙඤ්ඤං අඤ්ඤං පඤ්ඤං කරන්න බෑ. ප්‍රාණිත ප්‍රාණි. ආයසව බිල්ලක් දෙන්න රූපෙට රූපෙ දෙන්න ඇව්ව බෑ. කැප වෙන්න කරන්න නම් කරනකොට මේ වගේ අවස්ථා පහුවෙනකොට තේරෙනවා අර ඉස්සර කරපු දාන වගේ නෙමෙයි මේවා. මේවා ඊට වඩා ඉතාම ගැඹුරු ආධ්‍යාත්මික දාන. ඉතින් ඒ වගේම තමයි වෙන දෙයක් මේ බුදුහාමුදුරුව අපිට උගන්වනකොට ඒක දානෙන් උසස්ම දාන. ඒක ප්‍රගුණ කරලායි පුත්‍රජානස්සේ දේශනා කරන්නේ. ඉතින් අපිට මේ ජීවිතයේ තුලදීම මේවා දහස්වර උපේලා දහස්වරයක අයින් කරගෙන ඊගා මට්ටමට ගිහිලා ඒකත් එහෙමයි කියලා ඒ බුදුදහමෙන් පෙන්වන බුදුදහමෙන් පෙන්වනවා අනුපුබ්බ සංඥා නිරෝධ සම්පන්න සමාපatti කියලා. අනුපූර්වෙන් සංඥා නිරෝධය කරන සමාපත්තියක් තියෙනවා. ඒකේ එක ගැටළු ස්ථානයක් තමයි ඒක. එක බොරුවලක් තමයි අකින්චඤ්ඤායතන කියන්නේ. ඒක පන්නන්නම ඕනේ. ඒ පැන්නීම සඳහා මේ ධර්මදේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දේශනා නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.